මස්කාරවීවා බුදුරුවනට සැමදා බුදුහිමි සරනයමි නමස්කාරවීවා දම්රුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවීවා සංගරුවනට සෙමදාමහා සංග සරනයමි නමස්කාරවිවා තුනුරුවනට සැමදා තිසාරන සරනයමී සාධ සාධ මුලින්ම අපිට මේ ධර්මය මේ විදිහට ඉගෙනගන්න කියල දුන්න අපගේ ගුරුදේයෝත්තම කල්ලානමිත්‍ර පින්නත් ලොකුසාමීන් වහන්සේට අපසීලු දිනාගේ නමස්කාරය වීවා සාධ සාධ සාදු. මේ සම්පසාධනී සදහම් දේශනාව සඳහා නොග්‍රහයි දරන්නේ පානදුර වැෑකඩ පදිංචි පින්වත් රසංග පනාන්දුු මහතා සහ ්‍රෘමේෂා විජේසිරිවර්ධන මහත්විය ඇතුළු ඒ පින්න්නොත් පිරිස විසින් මේ පින්නත් පිරිස ප්‍රධාන අරමුණල සඳහන් කළ තියෙනවා දෙදස් විස්තුන්නේ සැත්තැම්බර්මස විචි වනදින මියපරලෝගිය ධයාබර පියාණන් වන ගාලුගේ ලක්ෂ්මන් පනාන්දු ඒ මහතාට පන්නර්මෝදන් කරන්න පෙරදරි කරගෙන තමයි මේ පින්නත් පිරිස විසින් මේ සදහම් දේශනා සඳහා දායකත්තේ දරලා තියෙන්නේ පින්නත්නේ ඔබ ඔබගේ ජීවිතයේ සතුටු වෙන්න ඒගැන්න මියගිය ඥාතියෙක් හරි අරමුණු කරගෙන මේ ධර්මදානය යම් කෙනෙකුටට ලබා දෙ අවස්ථාව සැලැසුල දීම නිකමට කල්පනා කරන්න පින්න්නොත්න දුර්ලබ මනුස්ස ීවිතල් ලබුණ කෙනෙකුට දහම්පදයක් ඇහම හේතුවයි එයාගේ සම්පූර්ණය ජීවිත සටාව උඩුයටකුරුවෙනවා නේද දුගතියේ යන්න ඉන්න පය පවා හිත පහදවග එක දම්පදයක් අහල ධර්මය හැසරුනොත් එයාලට සම්පූර්ණය මෙයාල ජීවිතය එක රැකවරණී පිරිිස් පෝතිනවා එක දහම්පදයකින් හරි දානයක් දෙන්නවන හිත නැබෙන්නේ දහම්පදයක් ැවුණුන් නෙමේද. හිද පින්නත්න මේ ඔයාලක් අද මේ කරන පුන්න කරතාවය සුළුපටුව එකක්නමේ එක් කෙනෙක් දෙනෙක් නේ මුල් ලෝකයකට අහන්න සලස්සන ඉති ඒ පින තමයි අපි ධයපර පියාණන්ට අනුමෝදන් කරන්න ඒහින්ද හොදට කංයමාගෙන බණහමෙන් ඒල් පින තවත් බලවත් කරගන්න පුළුවන් ඉදින් අපි පින්නත්න භාග්‍යතුන් වහන්සේ වදාල උතුම් දහම් පද ඔබ බලන්න ඔබගේ ජීවිතේ ගත කරන හැම කෙනෙක්ම ජීවිතයේ දිහ නිකමන කල්පනා කර බලන්න ඔබ විසියම්ම කලබල කාරරි ස්වභාාවකින් නෙමේද ෙවල්ල දරල් වාස කරනකටවාස කරන්න නැත තරග කාර වභාවයක් හැම කෙනාගේම ජීවිතවර නැදගුඩාකයි ජීවිත වල ස්වභාවිම කත්තය හැම වෙලා එක්කම තරගක නේද? කලබලකාරී ස්බාවයක් හැමගෙනාග ජීවිත සංසිදීම කියන කොතරම් දුරට දීනවාදක තමතම කල්පනා කළ බලන්නක නේද.දී පින්නව එහෙම කළබලකාරීව ගත කරනුකොට නිකමොටවත් කාඩාරය දිල තියෙනවාද මේ වෙලාවේ මගේ ජීවිතතේ අනතුරකට පත්තුම මට මකක් වෙයිද කාටහිතිලේවාද නිකමට අපි සාමාන්‍යයාර මැරුණුම්මට මොකක් වෙයිද අපිට එහෙම නිකං හිතෙන්නෑ නද අපි හිතන්නේ අප හැම දෑම ඒවනාට පි අති භාග්‍යදුන් වහන්සේ ධර්මය වදාළෙකු මත්ද ඔබට මට කියන අයට සියලු දෙනාට මේ ජීවිතය ගන මේ අස්සේ සිල්ලතියන මේ මෙහම මේ ජීවතෙන්න්න පුළුව වරුදු හැටක් ජීවත්වයන්න පුළුව පවාත දීප තුල්ලයායි සයු සන්තතියාපයක් නිකමට කල්පනා කර බන්න පින්නද මේ පහන්නෙලි මුළගක්කාව මකද වෙන්නේ ලා කලාවත් පද සැනකින් නිමල යන්න ඇද ආගේගේ බාගතු සලා අපේ ජීවිතල සවබහාව සැනකින් ැි නිමිල යන පහන්සිලබට සමානයක අප ජීවිතී ඇති ජීවිතන් අනියත මරණන ජීවත්තන එක කවිලාද කියන්න බෑ අද හැබ එකක් විස්්වාසයිඒ කාන්තෙයි මොකදද හ? අප කාන්තින් මැරෙනවා විස ඉතින් පින්නති එහෙම ගත කර ජීවිත කලා පරසය තුළ බලන්ට පින්නති අපිට දුරලව මනුස්ස ජීත ලබල තිවා ඒ විතරක්නම මේ පරිසරය අපිට ධර්මය හැසිරෙන්ෙන පරිසරයක් නැද සුව පහසු ඉ අද ඒ පරිසරය ලැිලති නවා ඒ වගේ බුදුරජාන් වහන්සේ වදාළ මිහිර ස සද්ධර්මය අපි ෙන් නැති අද ඒ දර්මය යහිනවා මෙන්න මේමන්න මේ කාල පරච්චේදයක් තුළ තමයි අප අපේ ජීතය ගත කරමින් ඉන්න පිත්. පිනත්දී මේ ගත කරන කාලය තුර අපිට අභ්‍යන්තර වශයෙන් ජීවිතයේ දියුණවා ලබාගන්න බැරි වුුණොත් නද එකන් අපේ ජීවිතය ඇතුලා අන්තේ පිටත මේ අප පිටත විීවිධ දේවල් අපේ දියුණුව කරයන්න පුළුවන් නේද අපේ හොඳ ගේ අදොරත් තියන්න පුළුවන් හොඳ රැකී රක්ෂක් කරන්න පුළුවන් හොද යානවාහන තියන්න පුළුවන් ත් ඒක බාහිරට පේන දෙයක්න හැමෙන හැමැයි අභ්‍යන්තරයාගේ දියවුණුුවන්නැත්තං ඒක පින්නවත්නේ එයාව ඊගළඟ ජීවිත සැපවත් කරන්න එයක් ජීවිත සුගතියේ ඔසවාත බන්න ඒ උපකාර වෙන්න. ඇදි ම පින්නති කල්පනා කළලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපේ ජීවිත ඊළඟ ජීවිත සැපවත් කරන්න ඒගේ සුගතිය රැකවරණ ලපා දෙන්න ඒවගේම සසරදුින් නිදහස් ඉන්න මඟ පින්නල වදාපු සූත්‍ර දේශන කීපයක් ඇැසනේ වට විස්තර කරන්න හරි ලස්සනයි පින්නාත්නේ ඔයාලහල ඇති මහානාම සාක්ක්‍යය කියල මේ මහානාම් සූත්‍රයේ දී විස්තර කරනා බුදුරජාණන් වහන්සේ හැමුවට දවසක් මහානාම සාක්ක්‍යය නවා බලන්න මේ ඔබල්ගේ ජීවිතයේ හරියට මේ අපේ ජීවිතය ස්වභාවමයි මහානාම සාකකන්නේ බුදුරජන් වහන්සකි පරපුරේ එන්න ශ්‍රාක්‍ය වන්සේන සා රජගෙන රජගෙනක් රජගෙනෙ ජීවිතී එයායට ඇතිවෙන ප්‍රශ්නයක් තමයි මේ භාගදුනාසිංහයි ලහන්නේ බලන්න අප අපිටත් මේ පශ්න අදාළයි අන විදාහන බුදුරජාන් වහන්සේ හමුවට ඒ සාක්‍ය රජ මහනාම සාකය රජයවිල්ලා වන්දනා කරලා පැත්තකින් ඉඳගන භාගදුන් වහන්සේට කියා හිටිය ස්වාමීණි මේ කපිලවස්තු නගරය කියන්නේ මහා සමුෘර්ධිමත් ඒනි දියුණු නගරය එතකොට මේ නගරේ බොහෝ සැපසම්පත්තියනවා ඒගේ බොහෝ ජනී ජනයා වාසය කරන තැනක් ඒ වගේම කියනවා ඉතිං ස්වාමීණී මේ ජනයා තර මේ ඉන්න පිරිසතරේ එතකොට මම ස්වාමීනි භාග්‍යතුන් වහන්සේවත් ඒවගේ මනෝභවනය භික්ෂූන් වහන්සේලාත් ඒ නේදවස්සර ඉටුපු සාරිබුත මහරතන් වහසේ යාගේම රහතන් වහන්සේලා මේ සමග දහම්සාකච්චයි දහම් පිළිසන්දරය යෙදලා හැම වෙලායම ඒ කියන්නේ එයා ඉන්නනෑනේ කොහෙද කපිලවත්තුේ ඒ දැ භාගතුන් වහසේ වැඩට නී ගොධාරාමේ ගෝධාරාමිටල ඉන්නෑන මා භාගතුන් වහසේ ක් එකයි මනෝභානීය භික්‍ෂූන් වහන්සේ ලැක්කයි පිසඳරයේ යෙදිලා ආ යන. යනකොට නගරය තමයි යන්න වෙන්නේ. නද නගරේ මගහැරල යන්න වෙන්න. එතකට මෙයා කියනවා ස්වාමීණී භාගතුන් වහන්ස මේ නගරේට ගියාට පස්සේ මට මුණගැහන් යි මේ නගරේ සමුද්ධිමදියුණුයි පිරිවර බෝ ඉන්නවා. එතකොට මේ විධ කටයුතුවෙල නියල එන හදිසියෙන් හදිසියෙන් කටයුතු කරන මිනිසුන් හම්බි නොකකිවා ඒවාගේ ඒ දවසල අස්තිවා හැත් මේකැන්නේ ඇත්වාහන අස්ව රථ ඉටවාස අස්ස වූ එහට මෙහට යනවා කුලපපු ච අස්වයත් ුණ ගැවා නවා. ද අදනම් අපට වාන හම්බිනානේද පාර බැසාම් හම්බනේද හෝ ත්‍රීල් එහෙම යන නේද ගූලෙන් බේරුුණාගෙන පිත්තේ එම හ්බුවෙන් නැත්ද අපිට හම්බි නේද එට පස කියනවා කුලවෙේච අහස්තිීන් හම්බනවා ලොකු ලොකු ලොරී නද අප යට හම්බවා ඒ සාක රජුවහනවා මේ මෙන්න මේ කලබලවෙච්චා අස්සයකු හම්බෙනයිටත් ඉට පස්ස කියනවා ස්වාමීනිී භාග්‍යතුන් වහන්ස ඒ වෙලාවට මට භාග්‍යතුන් වහන්සේ අරභයා පැති සිහිය මුලාවෙ එක කිය මට භාග්‍යතුන් වහසේ සිහි කරන්න ඒලාට මට සිහිවෙන් නෑ කියනවා. අපිට වනත් එහෙමයි නේද පාරට බැස්සට පසේ මනාඋනත් ද අද ධර්මය ශ්‍රවණය කරලා වනත් නැත්ත ධනයක් මානයක් දීලාඋනත් මේ පිනතුම් කෙලිම්ම පාරට බැස්සේ ගමම්ම න ඒ සිජය පවත්තන්න පුළුවන්ද අනේම ධානයක් දීලාවිතයි පැහැත් වස පාරට බැස්සවට පස්සේ අපි වෙනම ලෝකකට නනේද ආපතය මතගනෑ මේ සැන්ස් රාක්්‍යක රජු කියනවා ස්වාමීනී මට සසිහ පිහිටවගන්න බැෑ කියනවා මට භාග්‍යතුන් වහන්සේ ගැන සහය පිහිටවගන්න ඒ වෙලාට මතක්වෙන්න නැ කියනවා ඒවගේම ධර්මය ගැන මට ඒවෙලාටසිහි කරන්න මේ සහිය මුලාවේ ධර්මයාරම්වයා පැවැති මගේ සහය මුලාවේ කියනවා දහම්කාරණ ඒවෙලාට මට මේ සිහිකරන්න පිටියක් නෑගනවා ඒ වගේම කියනවා මේ සංගයා කෙරෙහි අරභයා පැවති සීය මුලාවේ අපිටත් තියන මේ මේ කාර දෙ සාක් නිකමට කල්පනා කරන්න පින්නති අපි ගැන කොහොමද සාක්්‍ය රජු කියන්නේ කවුද මහනාම සාක්්‍ය කියන්නේ මහනාම සාක්ක්‍ය කියන්නේ පින්නත්න ප්‍රනීත දාන දෙනායෙක් ඇතරින් අග්‍රටානන්තර නිතර නිතර දදිිර දිනවා හැබැයි නිකදන්න මේ ප්‍රනීත ධන දී ලාතිෙන අග්‍ර බුද් ශවාාසනය අපගේ ගෞත බුද්සාාසනය ප්‍රනීත ධනදිනායකින්ත් අග්‍ර ඒවගේ මනිතර නිතර බුදුරජාණන් වහසේ හැබුවෙන් යනවා ඒ ද රහතන් වන්සේලා සමඟ ධර්ම සාකච්ඡායි නිරෙනවා ත ඒවාගේ ශ්‍රාග සංකරත්නය ඒවගේම මුණගැහි ලවන්දනාමාන කර උපස්ථාන කරළක් බොහෝ පින් කරගන්න අය ඒ අයට පවා එවැනි මහයනාම සාක්්‍යයට පවා හිතෙනවා මම මැරුුණුොත් මගේ ගතිය අලාමක එකක්වෙේද කියලාන වන්න බලට අපි ගැන නේදබලට පින්නති මේ අපිට ගොඩාක් වැද ගත් කරනවා. ඉට පස්ස කියනවාේ භාගතු වහන්සේ මේ කිය නොම මහනාමන ඉර් පසි කියෙනවා එබද අවස්ථාවදේ මරණයට පත්වන මගේ ගතිය කුමක් වවෙයිද මගේ පරල්ොව කුමක් වේද කියා මට හිතාගන්න බැ කියෙන කියවා මහා භාගතුන් වහන්සේ දැම බදුරයන්හස දේශනා කර බුදුරයන් වහසේ දේශනා කරනවා මහනාමේනි බයවෙන්ඩි පා කියනු. ඔන්න රැකවරණේ භාගතු වන්සය කියල දෙනවා යම් කියනකට මෙන්න මේ රැකවරණේ තුළි හිටලා ඉන්න පුළුවන්ගුනොත් අන්න භාගතුන්සසි වදාලෙමකක්ද බයවෙන්ඩ පා නැත්තං සෝතාපන්න වෙන තා කල් සියරු දෙනාම මොකේටද බර සතරාපායට බරයි පින්න සෝතාපන්න ශ්‍රරාකය විතර භාගතුන්න් සතරා පයි නිදහස් භාගතුන් වසේ වදානේ ඒතා කල් සෝතාපන්න නොවන අය මොකද සතරපයියට බය බරයි ඉති ඒහින්ද සතරාපායට බරයි නම් අපි මොකද කරන්න ඕනේ මෙන්න භාගතුන් වහසේ රැකවරණය දේශනා කරනවා බයිවෙෙන්ඩි පා මොකදද. ඔන්න කියනවා මහනාමින යම්කිනක් බොහෝ කාල ඇතිස්සේ සද්ධාව මැනවිින් පුරුදු කළේවෙෙයි සීලයේ මැනවිින් පුරුදු කළ සිතක් ඇත්තේනම්. ඒවගේ ෘතය මැනවිින් පුරදු කර සිතක් ඇත්තේනම් තයයාගේ මැනවින් පුරදු කළ ඇත්ත සිතක් ඇත්තේනම් ඒගේ පට්නාව මනවි පුරදු කර සිතක් ඇතේ නම් අන්න යම්කිෙනෙක් කහිනම්මකක්ද ශ්‍රද්ධාව ශ්‍රීලය ශෘතය එයාගේ ප්‍රච්ඥාව මෙන්න මේ කාරණ මැනවිං පුරුදු කොල්ලා තියෙනවා සේක බලධර්මය අන්න එයාග කියනවා මේක මව්පියන්ගෙන් මවපියෝ නිසා හටගත් මේ සරීරය ආහාරපානයන්ගේ පෝෂණය ලබූ. අපි සරීරයෙ මනි ස්ුභාව නේද දෙමවෝපියන්ගේ නිසා හටගත්ත සරීරය ආහාරපාන ගන්න කොට ගන්න කොට ගන්නකොට මේ ශරීරයම කොද එන්නේ ටිග ිග ිගටි වැඩිලය. ඒති ඒ සරීරය භාගතු නාසිධර වදාල්වා අනිත්‍යූ අන්‍ය ඉලීම් පිරිමැදීම් පවතන මේ බිඳී යන සවභාවෙන් යුත් මේ කය කවධාරි අවසංවෙලා ගියාට පස්සේ ගජිලිහිනුය නේ ඒ දවස්සල අදවගේ වල්ල නනෙ නේද සුසාන භූමියල් ගහිලා දාන ඉතරයි කරන්නන්නේ ඉටවස් මොකර නෙර ාල්ල උතුරල හිලා දානවා. එට පස හිවල්ලු ගිජිලිහිනියෝ කුස්සු ඇවෙල මේ මස් කවඩ කඩ කනවා හැබැයි ඒ කැඩුවකඩ කෑව කියලා ඒන සරීගරය හෙමම කුණු වෙලා නැතිලා යනවා කියනෙනවා හැබැයි එයා රැස් කරපු දේ යනුව පුරුදු කරපුදේ යනු එයාගේ ජීවිතය උසස්යුත්තත්වයටගෙන නොකන මොකක් හින්ද උසස්තත්වයට ගෙනගී එයා පුරුදු කලා ශ්‍රද්ධ ශ්‍රද්ධාවයන මොකද පි න්නොත්ති හල තියවා පින්නතුම් දන්නත් ඇතිනද සද්ධ තතාගදස්බෝධී බුදුරජාණන් වහන්සේගේ අවබෝධය එදා අදහගන්නවා මකද ඒ කාන්ති බුදුරජාන් වහන්සේ අරහන් වනසේ එක රාග දේශ මෝහ ප්‍රහණය කළා ඒ වගේ බුදුරජාන් වහන්සේ සම්මා සම්බුද්ධයි බුදුරජාණන්ේ ගුරූප දේශ නැතුමයි මේ ධර්මය අවබෝ්ධ කළේ මේ වගේ බුදුරජාණන් වහන්සේ ගුණවාසයෙන් හඳුනාගන්න. වි්ජාචාන සම්පන්නයි. බුදුරජාණන් වන්සේගේ අවබෝධ ඥානයට අනුවම ජීවිතය ගත කළා. එතකොට පින්නත්නේ බුදුරජාණන් වහන්සේ අපි දකින්න ඕන්නම කෙන්ද එ ධර්මය තුළින් ඒකනේ වක්කලි සංචිරකවේ වක්කළි මාව දකිින්ඩ ඕන්නම් ධර්මය පුරුදු කරන්නකිව ධර්මය තුළින් මාව දකින්න පුළුව යම් කියනකොට හෙනම් පින්නත් අදටාත් බුදුරජාණන් වහන්සේ අපි අවබෝධයෙන් සරණය යනවනං එතකට අප පුරදු කරන්න වම කදද ධර්මය පුරදු කරනකට පුරදු කරනකොට පුරදු කරනකොට එයා දකින්නේ කවද ඕ පාගිතුන් වහන්සේ. එයා රාගදේශ මහ ප්‍රහාණය කරන වැඩපිළියක නිගලා ඉන්න වනං නේද. එයා රාගදේශමහ පහණේ එ ඒකාන මාර්ගය තියෙන්නේ. ආර්ෂ්ටන්ගේ මාර්ගගේ අටාක මාර්ග පුරදු කරගන පුරදදු කරක යන කොට ඉට පස්සේ එයාට අවසාන් හපිෙන නිවන ඒ නිවනද බුදුරජාන් වහන්සේ හනම් උත්තමය අල්ප මාතය රාග න දේශය නෑ බයිතතිග මයිල් පමාතරයක් නෑ උත්තමය හම් නිවල සස්සාස් කරපු උත්තමය කියලා ඒම් බුදුරජාණන් වහන්සේගෙර පැහැදීම කටනවා ඉති ධර්මය තුළින් තමයි පින්නත්ී. භාගතු වහන්සය දකින තියෙන ඇති එහින්ද මුලිම් අපේ භාගතුන්නාසේ පැදීමරව සද්ධාව ඇති කරගන්නඕ අන්න ඒනම් ඒ කාන්තෙන් අරහං වල හලති අනේද ුදුරජාණාන්සේ ගුණවශය සම්මා සම්බුද්ධයි ඒවගේ වි්්‍යාචරන සම්පන්න ඒවගේ සුගත ඒගේ සුන්දර නිවන් මාර්ගව ආරෂ්ටන්ගේ මාර්ගය ගමන් කළ ලෝක විදුූ නද ඒ වගේ අනොත්තරෝ පොරිසදම්ම සාරති න දෙවියන්ගේ මිනිසුන්ගේ දමනය කිරීමට අතිශයීම දක්ෂයි ඒවාගේ සත්තාදේමනුත් සදයෝයෝගේ මිනිසුන්ගේ එක්කම සාසුන් වහන්සේ බුද්ධ වනසයක බගවා වනසේක ඉති එහින්ද පින්නවති මේ වගේ ගුණ වශයෙන් හඳුනාගනකොට යාගෙන බුදුරජාණ වහන්සේගෙන පැදීමතිෙන වගේ මේ දර්මය ගැන ශ්‍රාවක සංගරත්නය ගෙනත් දයට පැහදිම තිරන අන්නයා ශ්‍රද්ධාවන්තේ ඊර් පස්ේ එයාගේමයා පුරුදු කරනවා සීලය නේද බුදුරාන් වහන්සේකින් දවස මේ මහානම් සාක්ක්‍ය මහනවා ස්වාමීණී භාග්‍යතුන් වහන්ස ඕ අධහන්නේ උපාසකු උපාසකයකු වන්නේ කොපන්න කාරණාවලින්ද. කද දා ලවාාග වහසේ භාගදුන් වහන්සේ වදාලා යම් කෙනෙක් බුදුරජාන් වහන්සේ සරණ ගියානං. ධර්මය සරණ ගියානං. ඒවගේ ශ්‍රාවක සංගරත්ය සරණ ගානම් මහානාමය මෙපමනකින් උපාසකයකු වෙයි තේර නේද? ඩාක් නමටන මිනේද කොහමද බුදුරජාණ සරණ යන්න ඕනේ ධර්මය සරණයන්න ඕන ස්්‍රාග සංකරත්ය සරණ ගාන අන්න එයා උපාසකයක් කිය. එතති භාගතුන් හසේ ගානවා උපාසකයෙක් සීල සම්පන්න වෙන්නේ කොහොමද ස්වාමිනි ාගතු නාන්ස අන්න සීල සම්පන්න වෙන්නේ කොමද කරගෙනවා. භාගතුනාසේ වදාලා මහනමකල්ලේ උපාසකතමේ සතුන් මැරමීන් වැලකුණේවේ නොකද අපිට තියෙන්නේ මොකක්ද පින්නත්න ගිහි ගෙතර වාසය කරනට ඔබට තියෙන්නේ භාගතුන්හන්සේ වදාලළ ොකක්දද සාමාන්‍ය ගිහි ගෙතර වාසය කරන කෙනාට සීලේ ආරක්ෂා කරනකිව මොන සීලේද පංච සීලය ඒවාගේම උපෝසත යන් දවස්ත අෂ්ටාග උපෝසද සී ආරක්ෂා කරන්න වේ පොහයි දවසට හිද ාගදු නාසේ වදාලා සොරකමින් වවැලකුණනේ දැන් වල සිල් මදගුණන් යද සොරගං කරන්නේ බාග ඒවාගේම කියනවා වැරදිකාම සේවනෙන් වලකුණේ වේ බුරුකීමෙන්වැලකුණේ වේ ඒවාගේම මත්තීමට ප්‍රමාද වන හේතු වන මද්‍රව භාවිතයෙන් වැලකීමන් මින් මේව කරන්නේ හන එතකොට මේක පුළුවන් විදිහට එයා පන්ටසීලයේ ආරක්‍ෂා කරමින් වාසය කරනවාන අන්න එයාට යාගේ ජීවිතයේ ඒ පිහිට පිණිස පිරිසන්න පිණිස පවතිනවා ඇයි එය දැන් සසාද්ධාවන්තඇයි බුදුරාන්හසේ ගුණ වශයෙන් හඳුනාගෙන අන්න ගුණ වශයෙන් හඳුනා ගත්තර පස්සේ එයා බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මය පුරදුගරන් පටන් ගන්න එන බාගදුනාහසේ වදාළිමකක්ද සතුන්මරන්්ඩිපා සුරකවම් කරන්නන්නේ එ පා නිත්තයි දව කලා වඩාගන්නපා අන්න හැබැයි ස්්‍රද්ධාවට ආපුු නැති කෙනට කරන්න පුළුවන්ද ඔය කිවවටෝක වෙන්න ඉන්න කාලේ කොහමරි ජීවත්ත එකයි තියෙන්නේ හොහොමන යන්නේ නේද ඉන්න කාලෙ කොහොමරි කමන්න සල්ලි හම්බු කරන්න ඕනි අන්න තින්ද ඊට වස්සේ මොකක්දවෙන්නේ භාග්‍යතුන් වහන්සේ වදාලා ශෘතය පුරුදු කරන්න සෘතය කියන්නේ මොකක්ද පින්නත් ඕ භාගෙදුන් වහන්සේ වදාලා හොදට ධර්මය අහන එක ධර්මය පුරුදු කරන එක භාගෙදු තතාගතත් ප්‍රවේදිතේ ධම්ම විනේ දේශයමානෝ තතාගතයන් වහන්සේ විසින් වධාර ධර්මය දේශනා කරන කල්ලි ඒ පින්වත් පිරිස විසින් මොකද කරන්නේ සුස්සූසති ඒවාගේම සෝතන් ඕෝද හති ඒක අනි මොකද කරන්නේ ඒ ධර්මය හොදට අසන්න කැමතියි කියනවා. ඒවගේම සෝතන්ගෝ දහති සවන් යොබලක්ක ඉගැන කම යොමාගෙන ධර්මය අහනෝ කියනවා. පණහනකොට. දැ මේ කියන පින්නත්නී තමන් තුළ ජීවිතයේ දෙර බයවෙන්නපා කිවන්නේ දෙ මහා නාමසාකෙරිකව මහනාම බයිවෙන්නපා වයිවල ල තිේ හොඳට සද්දා සීල සුත්‍යයාග ප්‍රශ්ඥා මේ කියන මේ කාරණා පුරදු කරපු කෙනෙමන්න මේ වි තමයි මේ අඇතවර පුරදු කල තියන්නේ මොකක්ද තතාගතත් පවේදී දම්මවෙනි දේශය මාන ධර්මය දේශනා කරද්දී සුස්සුසති හොදට අසන්න කැමති ධර්මය හන්න කැමති කොච්චර ධර්මයහවා ඇතිවෙන්නේ ඒ වගේම සෝතන් ගෝද හති මද කරන්නේ හොදට කංයුමාගන පණහනෝකීන ඒවගේම කියනවා අඥන් චිත්තං උපට්ට පේති අවබෝධයම සිත පිහිටව ගන්නවා කිය නො වෙනනාරමුවරලට හිත යොම කරන්නේ බනා ඊට පස්සෙ කියනෝ මකක්ද අත්තං ගන් හාති මොකද කරන්නේය අර්ථය ගන්නෝ අනත්තා රංචති අනර්ථය අතාරිනෝ දෙැ ගොඩා කට ද ඔන්න බලන්න ධර්මී කියාගෙන යනවා වාමිනාසනමක් හරි ඕ කියාගෙන ගත්පස මොකක් හරි උපමාව කියීව කියන්න උපමාගවල් පස උපමාව පිළත්වනට ගැලපෙන් නැතුව යනවා ොපි මොකද කරන්නේ එහෙමකිවලට ඒක ගැලපෙන්න්නේනි අත්තන් ගනාාති අනත්තරින් චති ාගතුන ධර්මයම කවුද දක්ෂන්න හරි කරනන අර්ථය ගන්නවා අනර්්‍යය අතරිනෝ ගැලපන්න ත්ත අතාරනවා එක එල්ලි එල්ලි යන්න ගුඩා කයි කරමකද අනර් අර්ථය අතාරනවා අනර්ථය මේක වෙන්න හෝද මේම ඒක විශේෂ දියුණක් කරයන්න උපකාර වෙන්නැ පිනේ ඒහින්ද දක්ෂ වන්න නැපිමකක්ද ධර්මය වදා ලද්දී ඒ දර්මය අර්ථය ගන්නද? අස්කිටියද ල කනොකට පින්නත් නේද අස්ටිය ගිටි පිටිම් කන්නද ඔහ කපල්ලා අනෙට්ටික යිං කරලා ප්‍රනීතිතබව කරන ඒවගේ ධර්මය විනි දය නොිෙනත්වල අර්තය ගන්න ය අනර්තවදේවල් පුනාහරි තියෙනව ඒවාතාරියෝ දෙ බල නීට පස්ස කියනවා අනුලෝමිකාය කන්තියා සමන්නාගත හෝතයි අමක්ද ධර්මයට අනුකෝල වෝ ඉවසීමකින් යුත්තව. ඉවසීමෙන් යුතුව සංසිදීමෙන් යුතුවෙලා යධර්මයා ති බලන්න ආ ඒ විදිහට මෙයා ධර්මය අහන වනං ශ්‍රවණය කරන වනම් නද එයා තිිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ට තමන්ගේ ශෘතය තමන්ගේ දහම් දැනීම එයා දියුණු කරගන්න අන්න ඊට පස්සේ ොකද කරන කියන්නේ තයාගේ පුරුදු කරනවා භාගතුන් වහන්සේ වදාලාමත් තයාගේ තයාගේ කියන්නේ මොකද පින්නති හිතනි තයාගේ වට වස එකයි මතක් ක පිට දන්දීම් නේ එක එකත් එකක් නමුත් අනුන්ගේ සැපය පිණිස තමන්ගේ දෙයක් අත්තාරනවාඒ සංගිය අවත්සාධානයක් තිනවා ඒක එකක් නමුත් අනිත් අයිගේ සැපිය පිණිස තමන්ගේ දෙයක් අත්හරන පුළුවන් කෙනන අන්නේ බලන්න පින්නත්න ඔන්න එක දවසක් හිටිය එක බ්‍රා්මනය ඔය බුද්ධ කාලය විචල් ති මේ තරුණය බ්‍රාහ්මණයට දවසක් උදෑසන එද්දි සංගයා පිඩපාතය වඩිඉන්නසිවරු පොරෝමිින් හිටියාසිවරු පො ඉන්න ගොට දැන් උදේසන උදෑසන වනාට පස්සේ අර පිණීඇටිලා නද එතකොට තන කොළ ගස් තියනෙන ද පිණිදිය තියනවනි ගස් මේ තන කොළ කල තොටගේ තනකොල ෙතයි ඒ පස සිවගුරු පොරවද්දිී අර බිම ගෑවිෙනවනේ තන කොළවල් එතු සිියවරු තෙමිෙනවා තැම මේ තරුණය බලාං හිටිය බ්‍රාක්්ණි තරුණය බලංහිදලා මෙයා කල්පනා කර අනේ මේ සංගියගේ කිවරු තෙමිෙනවා මේ අදැන් කල්පනා කරලා කවුරුක් කියලානිීමේ මෙයක් මොකද කළේ එයා සංගයා වැඩියට පස්සේ උදැල්ලක් කරගන ඒ පට විටාව උදුළුගෑවා. අනිත් අගේ යහ පති පිණ සමගේ ශ්‍රමය කැප කලා ශ්‍රමදාන. තේරන ්‍රමුදා ඊට පස්සේ මොකද කළේ එයා ඊට පසේ ඊළඟ දවසේ උදාසන බලං හිටියා. ගිහිල්ලා. ඊට පසේ බල ඉන්නකොට මොකද කළේ ඕ. උදලු ගාලන තියෙන්නේ සංගයා සිවුරපෝර්නකොට ඒසිවුරුල පස්තෙවරෙනවා දැ ඉස් තනකො හිද තිබ හිද ගෑවුන්නේ ැන් පස් තියෙන් දැන් මකුත්න පස් කෑයිනවා මියහා කල්පනා කලා එහනම් සංගයා පස්කෑවන කනී ඒ උද දෙයක් නෙවේ ඉට පසේ මොකද කලේ මියයා ගිහිල්ල සංගයා වැඩියට පස්සේ එතන වැලි ඇතිරවා අන්න දෙක්කල කල්පනා කට කරන්නේ අනිතැගේ සැපය පිණිස ද සංගයා වෙනුවම කරන්න ඉ මොකදල වාසි වැලි වනොටයා යා ඉළඟ දවස ගිල උදේ බලා හිටිය ඊට ප මොක දුණේ ඕ වැති වැලිය ඇතුරු අඩට පස්සේ එදා හොඳටම අව්ව අව වැඩි අව වැඩි රශ්නය සංගියයට ද ඩී වැක්ලනෙන කල්පनाලා එනම් මෙතර මපයක් කදනවා කියලා එ පොඩි මප द ට පසමොකද කළ එදාස පහු පහු आ ගිහිල බල පමකද වුණ එදා හොදටන ස මීගන සිවර පොරන මල්පनाලා එනම් මෙතන සාලාාවක් හැදුව හද සාලාවක් ැදුවන හොදයි කියලා මෙයා පොඩියට සාලාවක් ැදුවතන. ඉ සාලාවක් කදලා එදාවසේ ටික දවසින් බුද්ධප්‍රම කාර්යම සංගරත් යතට වඩම්මල දානය පුජගලා බලන්න ඒලා භාගතුනාසිමයා හිටිය සාමීන්නේ මේක මං හිතලමයි කළේ මෙහම බුලින්ම්ම සගේයේ පහසරත්තින දැකලා මම එක ඉත හිත හිතහිත අවසානට මේ සාලාක් කදලා බුද්ධ ප්‍රම කාර්යම සංගරත්තය පින්. පූජගලාකිවා ටහරි සතුට ඒලයි බුදුරයන ලස්සන ගාථාවක් වදාලා එතින් වදල අනුපොබ්බේන මේ දහවි තෝක තෝකන් කනේ කනේ කම්හාරෝ රජතස්සේව නිද්ධ මේ මළමත්වන භාග්‍යතුන් වහන්සේ වදාලා අන්නේ වගේ කිනවා මේ ලෝකයේ ඉන්න ලෝකයේ ඉන්න නුවනැති අයි මොකද කරන්නේ අනුපිලි වෙලිින් දයා පිළිවෙලටන දෙක් කරගනකි අනු පිළිවෙලින් ටිකෙන් ටික මොකද කරන්න එහිමින් හිමින් කුසා රැස් කරගන්න කියනවා එ මොකට ද පින්න දක්ෂ වෙන්න ඕනේ අපේ ජීවිතයත් අනු පිළිවෙලින් චුට් චුට ජීතරි පින් රැස් කරගන්නවා අන්න ඒක හරියට කියනවා රන්කරුවෙක් රැංතිීන් මාල පා කාලයක් යැනකට මොකද වෙන්න අම්මලනට දන්නව නේද කාලයක් යැනෝ කළු න්නද යි ොද කරන්න අප හිල්ලා රත්තරං බඩු වඩේට කියල්ලා ඒ පාට කරගන්න ඒදවසල ඒ රන් බඩුවල මේ රන්කරුව හිෙමී මීමට කිල්ට දුර අයින් කරලා තියෙනවා ආගේ වගේ කියනවා තමන්ගි ජීවිතයට පුද්ඩ පුදඩ පුදඩ පුෝඩ ොඩ පුඩ පින ජීවිතයට පින්වැස් කරගන්න කියන්න තමන් දක්ෂුවෙන් නන පින්නවත්ේ මොකද සාමා දුන්න දෙයක් ආයක පොගත් වෙන්නේ පෙරලා ඒක ලැබෙනවද නැද සාමාන්‍ය විහාරිතිීයන දවාලගි ජීවිතකයි දෙ පරණය අය දන්නවා දුන්දේ මොගක් තීර තියන්නේ දුන්දේ සුවඳයි නොදුම්දේ ඒ සාමාන්‍ය විහාරිතියනේද ඉස්සර පැරන්නන්ගේ එකක්නේද ඇ පින දුන්නොත් දෙයක් යි පෙරල් ලබද නද භාගතුසේ බුදුශාසන සංග අවසා දුන්නත් අසංකයේ අප්මී යයි චූටි දෙයක් කරි දුන්න හිත පැදුන සිටඒ හින්ද පින්වන අපි පුළුවන් ඉදිහරට ත්‍යයාගේ පුරුදු කරගන්න නක භාගතුනාසය දාලා ඉටවස්සේ ප්‍රච්ඥාව නේ තමන්ගේ ජීවිතය කුසලේ මොකක්ද අකුසලේ මොකදද භාගතුසය අකුසලි ප්‍ර්ඥාව වැඩින්නේ කොඳ කියලා ැවනේ ආලයෝක යක්ෂය කතන්සු ලබතේ ප්ඥා බක් භාගතුනාසේ වදාලය කොමක්ද සද්ධහානෝ රහතන් දම්මන්නේ බානපත්තිය සුස්සූසා ලබතයේ ප්ඥ අපමත්හෝ විචක්නු රහතන් වහන්සේලා දෙසින් දේශනා කරනලද ධරමය ඔොහු දිං අහලා ඒවා නුවනිී මිනෙහි කරන වන්න ආං එයා ප්‍රඥ්ඥාව ලැබිෙනෝ නද හිද පින්නත්න අන්නේ කාරණා පහ තමන්ගේ ජීවිතයට පුරුදු කරගන්න ලැබුණොත් එයාගේ ජීවිතේ උන්න සැපදැ බලන්ඩ පින්නාත්ති ඒ කාලේ ව දාලිද්දිගෙන සූත්‍රයේ දි භාගද වනාස ස්නාා කරනවා එක දිරදු භාගදුන පින්නවත් මහනනි මේ බොෝ ඉස්සර කාලෙක වෙච්ච දෙයක් ඒ මොකක්ද ඔන්න එක බොහෝ ඉස්සර දි්‍ය ලෝක දි පාටම දිවිපුත්‍රය පහල වනා දිවපුත්‍රය පහළුුණට පස්සේ ද සක් දවුඳුගේ විමානය ඒ යනේ තවතිසා දිය ලෝකේ දෙවරු යායට පරිබව කරන්න ගත්තා ඇයිඒ මේ පුදදුම දෙවරෙක්න මේ මනුස්ස ලෝක ඉන්නකොට හිංඟාකකා හිටිය දැම්ම අපිවත් අභිවාල් රෝපෙන් ඒවාගේම හැම දේකින්ම අපි අභිබවා යනවානේ දෙවරු අරයට පරිබව කරන්න ගත්තා ඇබැයි නො දැන සක් දෙවුඳු හා දෙේවරු එහෙම කියන්න පාකිවා මාගේ දෙව් පුත්‍රයා මේ දැම් මෙහෙම ඒ කාලේ හිටියට ඒ කාලේ ඒද ඒයන්නේ මුොකෝවත් නැති හිඟක්නෙක් වගේ වෙලා හිටියට එයා පුළුවන් විදිහයට ශ්‍රද්ධාව පුරුදු කලා කිවා භාග්‍යතුන්සේ කරරි පැහදුුණු සිතින් හිටිය කිවා ඒවාගේම ධර්ම් ඒවගේම සද්ධ පුළුවන් පුළුවන් විදි එයා සීලේ පුරදු කළා කිවා ඒවාගේම එයා මන්ට ලැබෙන්නේ යම් දෙයද ඒකින් චුට්ටක් හරි කාටහරි දුන්න කිවා තයාගේ ඒවාගේ භාගිදුන් වහන්සගේ දර්ම අහලා හොදටඒ දර්මේ පුරදු කලා කිවා ප්‍ර්ඥාව වැඩ ඩිපි නල ලාහිටකි මෙන්න මේ පංච සේක පල පුරුදු කරලයි මෙයා මේ දිවිලෝකහි පන්න කිවා. එවාසේ දෙවරුන් සවභාවය තමයි නද නොදැන කලාට යමක් ඇහවිකාම අනුමෝදම්ගෙනවා ඒ දෙවර ඔක්කෝ අනුමෝදග වුණ දෙවරු ඇයි දෙවරු කියන කවුද සත්පුරස නේද අනිත් අයගේ දේවල් දැකලා අනි නේද පර්තමාන ගොඩක් අයට සවභාවිමකක්ද අනිත් අගේ දේවල් දකලා සතුරු වෙන්න පුළුවන්කමද තියෙන බැරිකමක්ද ගොඩක් අගේ දෙ පින්ක් ිරිස හෙව නැතුවෙන්න පුළුවන්න්නේ ද ගොඩාක් අයික ස්වභාවිමකක්ද තක දෙයක් දෙැක්කට පස්ස ඇබැයි දිවිවරුන්ගේ මොකද කේවල සපපුරුස භෝමි දිවිලෝග කියන්නේ. දිවරුන්ගේ දෙවිලෝග ස්වබයිමකක්ද තව දෙයක්ගේ දැක්කට පස්සේඒ අයිගේ ගුණයක් හෝ ඒ යම්කිසි ගුණයක් දැක්කට පස්සේ එක සතුටින් අනුමෝ දගෙනවා අන්න ගැතිිනත්. දැ බලන්න දිලින් දෙෙක් වුණත් හිඟා කකා හිටියේ කනෙක් වුණත් එයාට උරුම් ඒක අදාළ වනාාද නේද? එ දුප්පත් පෝසත් බේදකින්ද ඉළඟ ජීවිතය තීරණය වෙන්නේ තමන් ගත කරන රැකියාව තමන් ගත කරන නේද මෙතැන් ප එයා පලදින ඇඳුම් පැළඳුම් ඒ වදානද දුගී කෙනෙක් වුනත් එයා පුළුවන් විදියට පංච සේකබල පුරුදු කලාානම් එයාගේ ගතිය කොමක්ද සුගති දි හින්ද පින්නත්න ඔයාලට මේ ලැබිලතියෙන්නේ දුර්ලබූ මනුස ජීවිතය මනස් ජවිත කවුරුත් නෑමතන නේද මාරයා සම ගියසගන කවුර ඉන්නවද. මන්නං ඒකාන්තය අවුරු හත්තෑවත් ජීවත්වෙනවාය කවරු මා පියවනත් න්නද මේ දැන් බණ කියලා යනටිකට බැයි ද ජීවිතය හනයක් පෙන්ට ඕනව වෙලාක පුළුවන් භාගතුනාද වදාලේ ගත්ම හොස්ම පොද්ද පහලට දාන්න කලින් මේ ගස්කල් ඉන්නයි වගේ ඉන්න අය නේද? පාට ඉති හිද පින්නවන්නේ හොඳට මතකතියා ගන්න දුර්ලබ මනුස්ස ජීවිතයක් මේ අප ලැබිල තියන්නේ ඒ මනුස්ස ජීවිතේ ඒ වගේම දුර්ලබ ඒ පරිසර අපිට ලැබිල තියෙනවා නේදන්න ද යුද්ධනෑ යුද්ධ තිබ්බන මේ ලෝකම මේ යුද්ධ තියෙන තැන්වොල යුද්ධතිය රටවල් තියනෙකද ඒ දර්ම හැරෙනවා කියල කතාාවත් තියෙනවාද නැ පවත් සොර සතුරු කරදරතිනෑ පරිසරය තියෙනවා අපිට අදට ඕනකිනකුට ගිහිල්ල ධර්මය පුරුදු කරන්න ධර්මය යහන් ධර්මය හැසිරෙන් වන්දනාමා කරන්න දානமான දෙන්න ඒ පරිසරය අදර තියෙන අපිට හැබැයි कोොයි වෙලාේ නැතිවේද කියන්න වැැපන් අති දා ඒ පරිසරය තියෙනවා ඒ වගේ ඒ උත්තුම් භාග්‍යතුන් වහන්සේ විසින්ම වදාල ඒ මිහිරි සීස් රද්ධර්මය අපිට දැහන්න තියෙනවා කල්ප ගානකින් තමයි මේ ධර්මය අපිට එහෙන්නේ කල්බ දහස් කරන්ති නම් මේ ධර්මය නැති පිළත් කාල එක බුද්ධ වචනයක් කත් එහෙන දිවිලෝකෙත් නෑ ධර්මය පිළත්රාට ද පින්නත් දුල්ටබ කාල වකවානුවක කාල පරිච්චේදයක් තමයි ඔබලා මේ ගෙවනිින් ඉන්නේ ඉතින් ඒ කාල පරිච්චේදයක් මගහරුව යම්කිෙනකුට බෝ කාලයක් අයහාපති පිණස දුක පිණස නේද ඒ පවතිනවා ඒක කාටද ඒක පවතින්නේ පිරිසටම එකයි දන පෞද්ගලික තම ම එක බුක්තින් දින්න ඕෑ ද පින්නත් තමන් දක්ෂවෙන්න තමන්ගේ පිහිට සලාසාගන්න නද තමන්ට රැකවරණය සරසාගන්න තමන් සැපකැමතිනම් තමන් ඒ කියන්නේ දැම් පින්නතිමයි කා ලැබිල තියෙනවා කල්්‍යයාන මිස්සර ඇසුරයි සද්ධර්ම ශ්‍රවණයයි හැබැයි ඉතුරුකාරණ දෙක ඇතිරි කරගන්න ඕනේ තමන් දම්ම් ඒ ධම්මාර දම් පටිපදාව යෝනිසු මනනිසිකාරයඉති දා ධර්මය ඇහුනට වැඩක්නෑ කල්්‍යාන මිත්‍රිය හිට වැඩන්නේ ය ඒක අහලාවිරලා නුවනේ විමසලා ධර්මී හැසිරෙන් නැත්තං එක ප්‍රතිපලි තමන් කරාම බදත්තිමවිදින්නෙනවා තින් හිද පින්නනති මේ දුර්ල වනුසි තැල්ලබන ට මේ දුර්ල බනුසල මේ ධර්මය ඇහෙන කාලෙක මේ බුද්ධ සාාසනයේ භාග්‍යතුන් වහන්සේගේ පිරිස ධර්මය හෙන ඔබට ඉතින් එහනම් මේ සුවසේ මේ ශ්‍රද්ධාවට පැමිලා උතුම් ශ්‍රීලය තමන්ගේ ජීවිතයට පුර්දු කරනි ඒවගේම හුදට මනාකොට ධර්මය හලා ඉට පස්සේ මේ ්‍යයාගේ තමන්ගේ ජීවිතයට ලද ලද සයිෙන් පුරදු කරලා ඒවගේ ප්‍රඥ්ඥාවන්තව මේ. නිවන කරා පමුණුවගන්න මෙ සිරු දෙනාට මේ දහම් පරියාය උපකාරක ධර්මයක් වේවා සාදුසා ති අදදින මේ සම්පසාධනයේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පානදුර වැකඩ පදිංචි පින්න්නවත් රසංග ප්‍රනාාන්ද මහතා සහ රුමේෂා විජේ සිරිවර්ධන මහත්මය ඇතුළු මේ පින්වත් ඥාති පිරිිස විසින් ඉතිං රැස් කර ගන්ටේ දුනු සියලුම පුුණි ධර්මයන් අපි මුලින්ම් අනුමෝදන් කරමු අපගේ පින්නස් සක්දේදුන්ට ඒවගේ විරුඩ් විරපක්ෂ වයිසන දත රා්චන සතරවරන් දෙවරුන්ට මේ පුුණි ධර්මයන් අනුවමෝ දන්නත්වා අනමෝදන්නෙත්වා ඒවගේ සාම්පති බ්‍රහ්මරජර් සනංකුමාර බ්‍රහ්මරාජාට ඒ වගේ ගටේකා බ්‍රහ්මරජය ඇතු සියලු බ්‍රහ්මර ඒක විවරුන්ට මේ පුුණිධර්මියන් අනුමෝදන්නෙත්වා අනුමෝදන්නෙත්වා. ඒවගේ සුම සන් දෙවියන්නඇතුළු දේව පිරිවරම පුුණ ධර්මයන් අනුමෝදන්නෙත්වා ආලෝක සෙම්පති දෙවියන් මේ පුුණිධර්මයන් අනුමෝදන්නෙත්වා. ඒවගේ මේ පිනතුන්ගේ ඉෂ්ටකාමී හිතකාමි පින්කැම සිරු දෙවියෝ සතුරජසිතින් මේ පුුණධර්මියයන් දෙකබලා අනුමෝදන්නෙත්වා අනුමෝදන්නෙත්වා. සිරු දෙවියෝ දීමේ ආවිශයෙන් වරණින් සැපම් බලයෙන් වැඩිත්වා. සද්ධහ සීල සුත්්‍යයාාවග රච්ඥායන් සේක ලධර්මයන්ගෙන් අඩිත්වා. දෙවියන්ගේ ධාර්මි කාරක්ෂාව රැකවරණ මේ සියලූම පින්නතුන්ට ලබාදෙත්වා. දෙවියෝධ ගෞතම් බුත්සුනය උතුම් චතුරා සත්්ධර්මය අවබෝධ කරගනිත්වා සාධ කාරයක්පා. සාධ 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 ඒෝගේ මරැස්කර ගන්ටය දනු සියලූම් පුණ්්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරම ශේෂෙන්. අපගේ ගුරුදේයෝත්තම කල්ල්‍යයානමිත්‍ර පින්න තුළො කුසාමින්න් වහන්සේට මේ පුුණ් ධර්මයන් අනුමෝදන්නෙත්වා අනුමෝදන්නෙත්වා අනෝදන්නෙත්වා මේ පුුණ්‍යානුබා බලෙන් අපගේ ගුරුදේවයන් වහන්සේ නිදුක්වේවා නීරෝගිවීවා සුව පත්තේවා. චිරජීවනේ ලබත්තා දීර්ඝය සම්පත්තිය ලබත්තා. සුවසේවතුන් දර්මාබෝධී පිණිස මේ පිනත් උපකාර වේවා සාධ සාධ. ඒවගේ විශේෂයෙන් අපි රැස්කරගන්ටේ දුනු සියලුවූම් පුුණි ධර්මයන්ටි අනමෝදන් කරමු ඒ දෙදස් විසිතුන්නේ සැත්තැම්බර්මස් විසි වන දින පරලොවගිය ඒ ධයාබර පියාණන් වන ගාලුගේ ලක්ෂමන් පනාාන්දු පියාණන්ට මේ පුුණ ධර්මයන් අනුමෝදන්නෙත්වා 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 ඒවගේම පින්නතුන් නමන් මිය පරර්ලෝගියය රසංග ප්‍රනාන්දුු මහතාගේ දයාාවර මවවන මදදුමගේ ජයන්තියිරාණි ප්‍රනාාන්දු මෑණිියන්ට මේ පුුණ ධර්මය නමෝදන්නෙත්වා ඒවගේම ගාමිනේ නිහාාල් පනනාන්දුු මහතාට මේ පුුණ ධර්මය නමෝදන්නෙත්වා ඒවගේම මාහාමන්්ඩිය වූ කේටි විජේ සිරිවර්ද න මාතාට මේ පුුණ ධර්මයන් අනමෝදන්නෙත්වා රොහන් ඉන්දිග ප්‍රනාාන්දු ඒවගේම ශශී ගුණවර්දන ඒවගේ යන ඥාති සොහිවුරන්ටද ඒවගේම කෞෂල් ප්‍රනාාන්දු මිතුරා ඇතුළු දිිපාර්ශය නමී මිය පරලෝගයේ සිිලූම මියගේ ඥාතීන්ට මේ පුුණි ධර්මයන් අනුමෝදන්නෙත්වා අනුමෝදන්නෙත්වා ඒවගේ මේය පරලෝගිය මැගේ සිරින් පනාාන්දු මාත්මියයට ඒවගේම සිලියා පෙරේරා මෑණියන්ට ඒවගේම දයාවතී මහත්මිය ඇතුළු මේ පින්නතුන්නමින් අනන්සසරපුරාමිය පරලෝගිය සියලු මියගිය ඥාතීන්ට මේ පුන්න ධර්මයන් අනුමෝ දන්නෙත්වා අනුමෝ දන්නෙත්වා අනුමෝ දන්නෙත්වා එමියගිය ඥාතිීන්ගේ පරලෝජීවිත සුවපත්‍රේවා සැපවත්තේවා. සංසාරදුකින් අත්මිදෙන්ට මේ පිනත් උපකාරවිත්වා සාධ සාධ. සාදු ඒවාගේ රැස්කරගන්ටේ දුුණනු සියලූම් පුුණ්‍ය ධර්මයන් අපි අනමෝදන් කරු විශේෂයෙන් මේ සදහම් දේශන සඳහනු ග්‍රහදරන රසංග පනාාන්දු මහතාට මේ පුුණ ධර්මයන් අන මෝදන්න එත්තා රුමේෂා විජේ සිිල්වදන මහත්මියයට මේ පුුණෙ ධර්මයන් අනු මෝදන්නයත්වා ඒවගේම එම රසංග පනාාන්දු මහතාගේ සහ එම මහත්මියගේ මවවන ජය පුෂ්මකාන්ති මහත්මියයට පුුණ ධර්್ න ෝද ಿತ್ ඒෂ සමන්ತಿකා සහ ಹసంగ ಪ්‍රනාධಯන සහෝදරಿියන්ට පුුණ ධර්මය න ෝද ನಿತವ. ඒවගේෙන් පුෂ්ಪರානි නාන්ದು ජයන්ತ ප්‍රනාාන්දු සහ රම්್ಯ පීරිස් යන ඒ නදලාටත් ඒවෙන ಸುමන රි නාාಂದು ාපා ඇතුළು අ සදාහම් දේශනාවට සාසම්බන්ධ වන උදෞපකාර කළ සියලූම පින්නතුන්ට. මේ පුන්නධර්මයන් එකසේ අනුමෝදන්නෙත්වා. අනුමෝදන්නෙත්වා අනුමෝදන්නෙත්වා මේ පුුණ්්‍යානුබාබලෙන් මේ සියලූම් පින්නතුන් නිදුක්වේවා නීරෝගිවේවා සුව පත්තේවා. චිරජීවනය ලබත්වා. දීර්ගාය සම්පත්තිය ලබත්තා. කායික මාංසික දුප්පීඩා දුරුවේවා, කායික මානනිස්ක සැප සෑල් යුතුවේවා, කරන කියන ධර්මි කරැ රක්‍ෂකට තුලෙ දාම් කටයුතු දියුණු ෙන්දියනොට පත්තේවා. දදු දරුවන්ගේ අධ්‍යාපන කටු සර්වප කාරයෙන්ම සාර්ථක වේවා. සුවසේ ජීවිතයට පුුණ ධර්මය රැස්කරගණඩ සුවසේ ධර්මය හැසිරෙන් ඒවාගේම ධර්මය අවබෝධ කරන්න. අද මේ රැස්කර ගණ්ේ දුන සියලෝ පුුණ්‍ය ධර්මයන්. එකසේ උපකාර විත්වාසාදු සාදු සාදු ඒකගේ මරස්ක ට දු සියලූම් පුුණ ධර්මය මහම වුණනාවාච සියලූම් පින්න ස්වාමීන් වහන්සේලාටත් ගෞත ුසුනේ පිළිවෙත් පුරන සියලූම් පින්න ස්වාමින් වහන්සේලාටත් අනිකාරකා මෑණියෙන්න් වහන්සේලාටත් ද ේෂක පතුන්ට සද්ධ කාර ම ල ස ියලූ ද නාටත් සද්දා මාසික ධර්මදාන සාමාජික සාමාජිකවන් සියලූ මදනාටත් මේ පුුණන්නේ්‍ය ධර්මයන් එකසේ අනුමෝදන්නෙත්වා අනුමෝදන්නෙත්තා අනුමෝදන්නෙත්වා මේ සියලූම් පින්තුන් නිදුක්වේවා නීරෝගිවේවා සුව පත්තේවා චිරජීවනේ ලබත්තා දීර්ගය සම්පත්තිය ලබත්තා සුවසේ උතුම් ධර්මාබෝධය පිණිස. මේ පිනත් උපකාර විත්වා සාධ 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 සිරු දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පැම ප න් උද ද දු කර . ධර්මයන් ත් ම න්ස ද ද වා පින්නත් මීන් වහන්සේ නිදු ේවා නිरोෝකිේවා සුවපත්ේවා මේ ගෞ බද්ධ සාසන තුළද උතු ච සත්‍ය ධර්මයන් සුවස බුද පිණස ැස්ක ස ල්ම ධर्මය තු ප රවා සාධ, සාද සාදු තින පනතු දාරාධනා කරනවා. පින්නත්ස්වාමීන් වහන්සේට පරිෂ්කාරකයන් පූජා කරන්නට. නිවසේසිට මේ පින් කටයුත්ත ොටත් අනමෝදන් වන්නට පුළුවන් අපි සාධන අදදී ඒ පින් කටියයුත්ත මෙලෙස්ස අනුමෝදන් වෙමෝ. සාදුූ සාධූ සාධෝ නමෝබුද්ධ පි තු්‍ර පෙට ආාධනායකනවා සම්පසාධනී පමණක්ම නොවෙයි, ශ්‍රදධාරපානගේ මලකරු ගාන්නඩ දෝස්සේ දානයන්ත රග්‍රථම දාානය ධර්මදානය සිදු කරන්නට. ඒගන විස්ත්‍රධනගන්න පුළුවන් බිින්දවයි හතයයි දෙේසේ තිස් දෙකයි. අසුවට අසුහත දුරකතනන්ගේ බිද් හයයි දෙේ තිස් දෙකයි. අසුුවටයි අසු හත දුරකතනන්ගේනත් පියේ පණ වි ැත්වට සෙහිපත් කරගෙන. අද දවසදී සම්පසාධනය සදහම්දේශනාව නිමාකොට මෙලෙස සමුගන්නවා. හැම දෙනාටම තෙරුවන් සරණයි නමබුද්ධය. මෙවැනි බටිනා ධර්මතිශ නශ්‍රවනය කිරීමට ශ්‍රතාා ඩේලි ුෝබ් ජැනලයේ සබස්රයිප කරන්න.